customer double wasi back kanu panahak adui grandpa wedi then grandpa si panahak rupiyal 880 සෞඛ්‍ය වෘත්තීය සමිතිය පසුගිය 16 වෙනිදා ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජණයෙන් කරාපිටියේ ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ කටයුතු වලට බාධා ඇතිවීම මුල් කරගෙන එහි අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ අතර නොසන්සුන්තාවක් ඇති වුණා. එෙහිදී කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවිකාවකට පහර දුන් බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබූ වෛද්‍යවරයා මෙවන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි. රිමාන්ඩ් භාරයේ සිටින වෛද්‍යවරයා හෘද ආබාධයක් හේතුවෙන් මේවන විට කරාපිටියේ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ඇති වූ රෝගී තත්ත්වය මත පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු වෛද්‍යවරයා අධිකරණ නියෝග මත කරාපිටියේ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු බවයි වාර්තා වන්නේ. මේ අතර රෝහලේ ඇති වූ නොසන්සුන්තාවට අදාළව කරාපිටියේ ශික්ෂණ රෝහලේ කනිෂ්ඨ සේවකයන් දෙදෙනෙකුද ගාල්ල පොලිසිය විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබූ අතර තවත් සේවිකාවක් අද පෙරවරු වේ අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට පහර දුන් බවට එල්ල වූ චෝදනා මතයි. සැකකරුවන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත අද ඉදිරිපත් කරනු අතර ඔවුන් ලබන 29 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැඩබලන මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා. ඒ දින සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකටද ඉදිරිපත් කරන ලෙසයි වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. මේ අතර හටගත් සිදුවීම් හේතුවෙන් විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා කලකිරීමට පත්ව ඇති බවත් නියමිත කාලයට පෙර ඔහු විශ්‍රාම යාමටද තීරණය කර ඇති බව වාර්තා වුණා. එවන් පසුබිමක වෛද්‍යවරයාට අසාධාරණයක් සිදු වූ බව පවසමින් රෝහලේ වෛද්‍යවරු සහ ප්‍රදේශවාසීන් කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ ඉදිරිපිට අද පෙරවරු වේ විරෝධතාවක් සංවිධාන කර තිබුණා. මරණය පෙනිපෙනී කාලේ කරාපිටිය රෝහලට ආපු දහස් සංඛ්‍යාත මිනිසුන් සුවපත් කළා. අතිවිශාල සේවාවක් මේ දකුණු පළාතට කරපු විශේෂඥ ක්‍රිෂාන්ත පෙරේරා මහත්මයාගේ සේවය යුගයේ අවශ්‍යතාවයක්. මම ඩොක්ටර් ක්‍රිෂාන්ත පෙරේරාත් එක්ක දැන් අවුරුදු දෙකක් තිස්සේ වැඩ කරනවා. ඩොක්ටර් ක්‍රිෂාන්ත පෙරේරා කියන්නේ ඇහෙන පිළිකා රෝගීන්ගේ ජීවිත ගාන බේරගත්ත විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක්. එතුමාට මේ වගේ අසාධාරණයක් වෙනකන් අපිට බලන් ඉන්න බෑ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.